ආයුබෝවන් ජූනියර් ටයිම්ස් පුවත් විකාශය ඔබ වෙත ගෙන එන මම නුවීනා අරුණදී සමරසේකර. මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. පෝස්ටර් නිර්මාණ තරගයේ ජයග්‍රහකින්ට ජය සංකේත. බේකන් මතට අයිස්ක්‍රීම් දැමීමෙන් මැක්ඩොනල්ඩ්ස්ට අපවාද. තියුණු තරග රසක් සමගින් රප්පි උණුසුම ඉහළට. ජෝන් ටාබට් මල්ල ක්‍රීඩාවල මෙවරත්. නෙස්ලේ සමගමේ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කළ සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර නිර්මාණ තරගාවලියේ ජයග්‍රහකින් ත්‍යාග පිරිනැමීම පසුකීදා සිදු කළා. වයිස් කාණ්ඩ කීපයක් යටතේ පැවැත්වුණු එම තරගයේ ජයග්‍රහකින් අගයුනේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේදී. තරගවලියේ තේමාවට පත්ව තිබුණේ පාසල් අපතරව කළමනාකරණ වැඩසටහනයි. 2020 වසරේදී නෙස්ලේ සමාගම සහ අධ්‍යාපන අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ මහනගර සභා එක්ව පාසල් අපතරව කළමනාකරණ වැඩසටහන යටතේ පාසල්වල අපතරව එකතු කිරීමේ යෝජනා ක්‍රම ඇති කිරීමට කටයුතු සලසා ඇත. මෙම වැඩසටහනේ දිගුවක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව සමස්ත ලංකා පාසල් පෝස්ටර් චිත්‍ර නිර්මාණ තරගය සංවිධානය කර තිබුණා. මාර්තු මාසයේදී පෝස්ටර් චිත්‍ර නිර්මාණ තරගය ආරම්භ කර එය දිස්ත්‍රික් වශයෙන් සහ සමස්ත ලංකා වශයෙන් වට දෙකකින් පවත්වා තිබෙනවා. ඉන් අනතුරුව කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් කාණ්ඩ දෙකක් ඔස්සේ ජයග්‍රහකයන් නම් කර ඇත. කනිෂ්ඨ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය බහමාය බාලිකා විද්‍යාලයේ කවිත්මා ඉදුවරණී දිනාගත් අතර දෙවන ස්ථානය කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ලක්මනී මතුරංගි දිනාගත්තා. තෙවන ස්ථානය වෙනුවෙන් ඇහැලියගොඩ ධර්මපාල මහාවිද්‍යාලයේ කිත්මල් නාමල්කමුව සමගින් කොළඹ මියුසස් විද්‍යාලයේ චිතුලිය මල්ලා සමත්‍යාග ලබා ගත්තා. ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලක්ෂපාර මහාවිද්‍යාලයේ ඩෙප්පි මෙත්සලා මනමේ දිර දිනාගත් අතර දෙවන ස්ථානය වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ රජකාරී නුෂා පියන්ගල හිමිකරගත්තා. තෙවන ස්ථානයේ හිමි වුණේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සභාති වීරසූරිය හටයි. මේ සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ නෙස්ලේ සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා සහභාගී වුණා. උඩුනුවර ගෙලියොය ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික පොසොන් මිහිඳු මහ පෙරහැර මෙවරත් විද සංචාරය කිරීමට නියමිතයි. මෙවර පෙරහැර පවත්වන්නට නිමිත වැත්තේ 33 වැනි වතාවටයි. ජුනි 31 ඉරිදා දින පසුරු දෙකේ සිට පොසොන් මහා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව විහාරස්ථායක සභාව සහ සමුදායක මණ්ඩලය පවසනවා. පෙරහැර කටයුතු සඳහා අනුශාසකත්වය ලබා දෙන්නේ ගෙලියොයේ ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කම්පලවත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ විහාරාධිකාරී පූජ්‍ය කම්පලවත්තේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. උඩරට සහ පහතරට නර්තනාංග සමගින් අලියතුන් රසක් පෙරහැර වෙත එක්වන අතර පෙරහැර නගරයේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව ගෙලියොය කරමඩ හතේ කනුව ගුරුදිනිය පිටකලවත්ත පොල්ගහංග වැලිකල ඔස්සේ පෙරහැර ගමන් මඟ වැටී තිබෙනවා. අනාගතයට ගලපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත කිරිමට යන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල්ගොඩ නැගිල්ලේ පළමු අදියර සිසු අය ඉදිරිපත් කිරීමේ උත්සවයට පසුකේදා එක් වෙමින්. අතීතයේ ඉඳන් අධ්‍යාපන ක්‍රම ගැන කතා කරලා වැඩක් නැහැ. අපි අනාගතයේ දිහා බලලා මේ දකුණු ආසියාවේ හොඳ අධ්‍යාපන ක්‍රමයකට යන්න තියෙනවා. අපේ ශක්තිය ඒක. හැම වෙලේම ලංකාව හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒ නිසායි අධ්‍යාපන ක්‍රමය ලබා දෙන්න තමයි අපේ මේ හැමතුමා ක්‍රියා කරන්නේ. හැකි විදියකට අපි මුදල් ලබලා දුන්නා එච්චර ලේසි පහසු කමක් නෙමෙයි. දැන් අපිට අනාගතය ගැන හිතන්න තියෙනවා. අපි එදා ආරම්භ වුණේ මුදල් නැති අවස්ථාවක. අපි අලුතෙන් හිතන්න ඕනේ. අපි අලුතෙන් හිතන නිසා තමයි අපේ අධ්‍යාපන හැමතුමා මේ අලුත් තාක්ෂණයේ අධ්‍යාපනට ඇතුල් කරලා තියෙන්නේ. ඒ විතරක් මදි. මේ හැම එකක් මේ තාක්ෂණය ලබාගෙන රැකියා නැත්තම් විශාල ප්‍රශ්නයක්. මේ අයට අපි රැකියා හොයන්න තියෙනවා. ඊළඟට එන කණ්ඩායමටත් රැකියා හොයන්න තියෙනවා. ආණ්ඩුවක වගකීම මේ සංවර්ධනය කරන්න. විරාමයෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් ජූනියර් ටයිම්ස් පුවත් විකාශය සමගින් දැන් විදේශ පුවත්. ලෝකයේ ප්‍රමුඛතම අධිතාක්ෂණික චිප් නිපදවන සමාගමක් වන NVIDIA සමාගම ලොව වටිනාම සමාගම බවට පත්ව තිබෙනවා.
සිය චිප් නිෂ්පාදනය කෘතිම බුද්ධිය මගින් බලගැන්වීමෙන් පසුව ඉහළම ලාභ ප්‍රතිශතයක් පසුගිය සමයේ වාර්තා කළ NVIDIA සමගම මෙවන විට ලෝ වටිනාම තාක්ෂණ සමගම ලෙස කිරුළු දරා සිටින Apple සමගමද අභිභවා ගියා. පසුගියදා NVIDIA සමගමේ කොටස් බිල ඉහළම මට්ටමකට පැමිණීමෙන් පසු එය ලෝ වටිනාම සමගම බවට පත් වුණා. NVIDIA විසින් කෘතිම බුද්ධි මෘදුකාංග සඳහා අවශ්‍ය පරිගණක චිප් පද්ධති නිපදව වන අතර එහි ඉල්ලුම පසුගිය වසර තුළදී ශීඝ්‍රයෙන් ඉහළ ගියා. පසුගිය අගහරුවාදා කොටස් බිල ඉහළ පත් සමග ඩොලර් ට්‍රිලියන 3.34ක් ලෙස සමගමේ වටිනාකම තක්සේරු කරන ලද අතර පෙවසරේ ආරම්භයේ සිට සමගමේ වටිනාකම දෙගුණයකට අසන්න විය ඇත. නමුත් මීට වසර 8කට පෙර සමගමේ කොටස් වටිනාකම හි වර්තමාන බිලෙන් 1%කට වඩා අඩු ගයක් ලෙසයි වාර්තා වන්නේ. කෘතිම බුද්ධිය සංවර්ධනය කිරීමේ තරගයේ බොහෝ විට මූලිකත්වය ගන්නේ Apple, Meta, Microsoft සහ Google යන සමාගම්. එහිදී NVIDIA කැපී පෙනෙන්නේ එම සමාගම් සමග තරගයට තල දොවර නිෂ්පාදනයක් වෙළඳපොළ වෙත ඉදිරිපත් කරන නිසායි. එම නිසාම ඉල්ලුවේ දැඩි කඩාවැටේ මෙතන වන බවටයි ජාත්‍යන්තරවාද වාර්තා පෙන්වා දෙන්නේ. ලෝක ප්‍රකට අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් විසින් කෘතිම බුද්ධිය මගින් ක්‍රියාත්මක කරන ඇනපුම් කිරීමේ තාක්ෂණය එක්සත් ජනපදයේ අවන්හල් වලින් ඉවත් කර තිබෙනවා. ඒ පාරිභෝගිකයින් එම පද්ධතියෙන් සිදු වූ වැරදි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමෙන් පසුවයි. බැක්ටරල් සමගම විසින් ඇනෝම් සැකසීමට හඩහතුනා කෙලපී පෘදුකාංග භාවිතා කරන ලද අතර එම පද්ධතිය අත්තතා බැලීපක් 2019දී ක්‍රියාවට නැඟුණා. කෙසේ වෙතත් ඒ සම්පූර්ණයම විශ්වාසදායක පද්ධතියක් බවට ඔප්පු වී නැහැ. වැරදි ලෙස අර්ථකථනය කරන ලද ඇනවුම් විශාල සංඛ්‍යාවක් වේවර විට වාර්තා වී ඇති අතර ඒවා සමාජවාදයේ දැඩි කතාබහක් ඇති කර තිබෙනවා. ඒ අනුව බේකන් මතට අයිස්ක්‍රීම් වැනි අතුරුප සෝදා සැකසුණු ආහාරත් අගේ වැරදි ලෙස ගණනය කිරීමෙන් දොරසියකන්නක් පටලා චිකන් ඇනෝම් සූතානම් කිරීමත් එම පද්ධතියෙන් සිදුකට තිබෙනවා. ජුලි මස අගවන විට එම පද්ධතිය දුවා තිබෙන අවන්හල් 100කට වඩා වැඩි සංඛ්‍යාවකින් AI තාක්ෂණය ඉවත් කරන බව බැක්නෝල් සභාගම අවසා තිබෙනවා. මෙම දෝෂ සිදු වී තිබෙන්නේ අවන්හල් වල drive through ඇනෝම් පද්ධතිය වන අතර අනාගතයේදී අවන්හල් ඇතුළතත් AI හෙවත් කෘතිම බුද්ධි පද්ධතිය දවන බව සමාගම පවසනවා. TikTok කියති එක් වීඩියෝවක තරුණියක් හැට කැරමල් අයිස්ක්‍රීම් එකක් අවශ්‍ය බව AI පද්ධතිය වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ කරන ඇගේ ඇනෝමට බටර් එක් වෙනවා දර්ශනීය වී තිබුණා. එමෙන්ම තවත් වීඩියෝක පුද්ගලිකු කියා සිටින්නේ ලැබුණු ඇනවුම වෙනත් අයක විසින් කරන ලද එකක් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස තේනවුම් නමයක් ඇගේ බිලට ඇතුළත් වූ බවත්ය. බෙව drive through ඇනවුම් පද්ධතියේ තාක්ෂණය දියුණු කර තිබෙන්නේ IBM අතරයි. Tesla මෝටර අත සිය පූර්ණ ස්වයංක්‍රීයීය පෙදවීමේ තාක්ෂණයේ සහිතව චීනයේ මාර්ගවල ධාවනයට අවසර ලබා ගැනීමේ එක් කඩයිමක් පසුගියදා සම්පූර්ණ කරගත්තා. ඒ චීන සිතියම් භාවිත කරමින් මෝටර අද පද්ධතිය යාවත්කාලීන කිරීමට ටෙස්ලා සමගමට පැනවූ කොන්දේසියක් එම අවසර ගැනීමට හේතු වුණා. ඒ අනුව ටෙස්ලා සිය සිතියම් කරන මුතුකාංගය යාවත්කාලීන කිරීම සඳහා බයිඩු සමගම සමග කිවිසුමකට එළබුණා. චීන තාක්ෂණික දැනුත්තෙකු වන බයිඩු සමගම පවසන්නේ ටෙස්ලා මෝටරත් සඳහා වන්තිරු මට්ටම් පෙන්වා දෙන ලබන බවයි. බෙබකින් රියදුරන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා ඉදිරි හැරවීම් වලට මෙන්ම වන්තිරු නිර්දේශ කිරීම ඇතුළු විස්තරාත්මක තොරතුරු සැපයිය හැකි බවයි. උලදී බෙබ පූර්ණ ස්වංක්‍රීය රියපදවීමේ තාක්ෂණය තිබියදී රියදුරාට වඩා නිර්වද්‍ය තොරතුරු තමන්ගේ ජංගම දුරකථනය මගින් ලබා ගැනීමට සිදු වුණා. බෙබ කිවිසුමට එළඹීම මගින් ටෙස්ලා සභාගමට පූර්ණ ස්වංක්‍රීය රියපදවීමේ තාක්ෂණය චීනය තුළ ක්‍රියාත්මක කර ගැනීමට චීන රජය අවසරය ලබා ගැනීමට චීන නීතියට අනුව විදෙස් මෝටර සමාගම් රට තුළ පවතින සිතියම් සේවා ලබා ගත යුතු වීම අනිවාර්ය වෙනවා. සුප්‍රකට අත් ඔරලෝසු නිෂ්පාදන සමාගමක් වන ඔමේගා විසින් මෙවර පැරිස් ඔලිම්පික් උළෙල අලලා නවතම වීඩියෝ පටයක් මුදාහැර තිබෙනවා. ඔමේගා යනු මෑත කාලයේ ඔලිම්පික් උළෙලවල නිල වේලා ගන්නේ සඳහා පහසුකම් සපයන අදවනවා. එහිදී පැරිස් නුවර අලංකාරය සිත් ගන්නසුළු ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙනවා. Encore une journée où je rêve d'être roi de ce monde. Ocho. Encore une journée où je rêve d'être roi de ce monde. On charbonne fort à la recherche, ce petit truc qui choquera tout le monde. Les yeux rivés sur moi, je cours après le temps, je vise le record de la montre. N'importe qui j'affronte, j'sens la pression qui monte, y'a toute la foule qui mate. C'est ton moment maintenant, le succès c'est tout droit. Tu crois en toi, tu sais que t'as tout donné pour en arriver là. Les yeux rivés sur toi, va chercher l'or, vise le record de la montre. Déterminé à être roi ou reine de ce monde. Oh.
විරාමයෙන් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් ජූනියර් ටයිම්ස් පුවත් විකාශය සමගින්. දැන් ක්‍රීඩා පුවත්. පාසල් රග්බි වසන්තය ආරම්භ කරමින් 2024 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය පසුගිය සති අන්තයේදී ආරම්භ වුණා. මෙහිදී තරඟ රසක් පැවැතුණු අතර තියුණු හා උණුසුම අවස්ථා රසක් මෙහිදී වාර්තා වුණා. ඒ කාණ්ඩ යටතේ මෙවර පාසල් කණ්ඩායම් 16ක් තරඟ බිමට පිවිසෙනවා. මෙහිදී තරගාවලියේ පළමු තරගය මඩදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වුණු අතර එහිදී ලකුණු 24-22ක් ලෙස තීනු ජයක් වාර්තා කිරීමට විද්‍යාර්ථ ක්‍රීඩකයින් විසින් සමත් වුණා. ඒ පැවැත්වුණේ කොළඹ හැවිලොක්ස් පිටියේදී. තරගාවලියේ පළමු ලකුණ ජෝසප් ක්‍රීඩක ඉවානෝ වයිට් විසින් දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් වාර්තා කිරීමට සමත් වූ අතර තරගාවලියේ පළමු උත්සාහක දිනම විද්‍යාර්ථ විද්‍යාලය වෙනුවෙන් තරුෂ පීරත්ත විසින් වාර්තා කිරීමට සමත් වුණා. තරගයේ පළමු අර්ධයේ නිබාවර විට දෙපිළම ලකුණු 17 බැගින් ලබා ගනිමින් සමමට්ටමේ රැඳී සිටි අතර දෙවන අර්ධයේදී ගාන් පෙරේරා විසින් විද්‍යාර්ථ විද්‍යාලය වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිනවත් සමගින් තරගයේ වාසිය විද්‍යාර්ථ පිළ වෙත හැරුණා. තරගයේදී දෙපිළම උත්සාහක දිනුම් ත්‍රිත්වය බැගින් වාර්තා වූ අතර තරගයේ අවසන් ලකුණු තත්වය 22-27 ලෙසින් සටහන් වුණා. තරගයේ වීරය ලෙස නමුදී විද්‍යාර්ථ විද්‍යාලයේ රුසිත් තමුත්ත. The backs can rest assured none of them are seeing this ball and it's the first try for done a great forward play and some good patience shown. That was won by Vijayathunga. බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය පීතර විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. Pasidu Bandara breaks through and that's the first try of the game. Brilliant work by Umichihara offloading it to Pasidu Bandara. Givara Pasal League Shurin Wu Shanta Pithara Vidyalaya visin Bevarat Targavalita Vishishta Arambayak laba gatimin Thurston Vidyalayata erihiva Devanta Jayak athkar karibata behidi samathuna. Arambaye patanma taragaya sampurnayenma pahi Shanta Pithara pilata nathu thibu athara palawa ardaya thuluwa un utsahak dinum 9ak da samagin lakunu 59ak laba gatibata samathuna. Pithara pila devini ardaya thura tawat utsahak dinum 9ak wartha karibata samathune se lakunu sankhyawa 105 dakwa ihila nanwa gatimin. Thurston kridakin behidi ekadu lakunak ho ස්ක්‍රීබට සමත් නොවීම විශේෂත්වයක්. යනුව ශාන්තපීතර විද්‍යාලයේ 112ට බිඳුවක් ලෙස තස්සන් විද්‍යාලය පරාජය කළා. තරගයේ වීරය ලෙස ශාන්තපීතර පිළේ විෂෙන් කිසිල්වා නම් කළා. And 12 conversions to make it 112 points. Yeah, 18 tries and 11 conversions from St. Peter's College. දේශීය පාසල් රග්බි පිටියේ තවත් කැපී පෙනෙන පාසලක් වන ඉසිපතන විද්‍යාලයේද තරගාවලියේ සිය බංගල තරගයෙන් බහනුවරේ ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව පහසු ජයක් කරා යාමටත් සමත් වුණා. තරගයේ පළමු අර්ධයේදී ඉසිපතන පිළ ලකුණු 14ක් ලබා ගත් අතර සුමංගල ක්‍රීඩකයින්ද ලකුණු 3ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී නම් සුමංගල ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුණේ නැහැ. මේ අතරේ ඉසිපතන ක්‍රීඩකයින් තවත් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුණේ තරගයෙන් පහසු ජයක් හිමි කරගනිමින්. ඒ අනුව ඉසිපතන විද්‍යාලය 58-3ක් ලෙස මහනුවරේ ශ්‍රී සුමංගල විද්‍යාලය පිළ පරාජය තරගේ වීරය ලෙස ඉසිපතන පිළේ ශකිබ් සුම්රිස් නම් වුණා. Was all Patana needed to capitalize and score yet another try. Shakib Zumri showing you why his name is in the newspapers. And here are the key stats from this game. Isipatana College 50, Sri Sumangala College 3. And NDB Bank player of the match, very well deservingly. කොළඹ රාජකීය සහ බහඩුවර කිංස්වුඩ් විද්‍යාල අතර පැවැත්වුණු තරගයේදී රාජකීයන් ජයග්‍රහණය ලබා ගත්තා. තරගය පැවැත්වුණේ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණයේදී. මෙහිදී පළමු අර්ධයේ නිබාවර විට ලකුණු 24-5ක් ලෙසින් රාජකීයන් පෙරමුණ ගැරීමට සමත් වූ අතර තරගයේ නිබාවර විට රාජකීයන් විසින් ලකුණු 60ක් ලබා ගැරීමට සමත් වී සිටියා. මෙහිදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් දිදුල ජයසූරිය සහ නසිර් මොහොබට් උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කළා. තරගය අවසානයේදී රාජකීය විද්‍යාලය 65ක් ලෙස කිංස්වුඩ් විද්‍යාලය පරාජය කළා. තරගයේ වීරයා රාජකීය විද්‍යාලයේ යහන් වීරසූරිය. Took it straight on, created a face, some lovely hands by fullback Padirana, got it out to his wing three quarter, Jayasurya to put the finishing touches. So that was much better by Royal. කොළඹ වෙස්ටි විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාල අතර තරගය සහිරා විද්‍යාල පිටියේදී පැවැත්වුණා. මෙම තරගයේදී දෙපිළින්ම ජයග්‍රහණය වෙනුවෙන් කාටක රසටනක් තිබුණ නමුත් එහි වැඩි වාසි වෙස්ටි විද්‍යාලය සතු වුණා. මෙහිදී තරගයේ පළමු අර්ධය තුළ වෙස්ටි ක්‍රීඩකයන් ලකුණු 8ක් වාර්තා කිරීමට සමත් වූ අතර සහිරා ක්‍රීඩකයන් ලකුණු ලබා ගැනීමට සමත් වුණේ නැහැ.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සෛරා කණ්ඩායම ලකුණු 14ක් වාර්තා කරමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළත් එම අර්ධය තුළ වෙස්ටි විදුහලින්ද තවත් ලකුණු 13ක් වාර්තා වීම නිසා සෛරා පිළ තීනු පරාජයක් ලැබුවා. තරගයේ වීරයා වෙස්ටි විද්‍යාලයේ කවිෂ් දිල්හාර. Get the consolation try. Pikango is the only option. Here's the number 23, Kunchi, coming off the bench. Kunchi, 2 meters drop. Here's the last cover, and he goes under the net. This is a great consolation try. බහරුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය පැවැත්වුණේ පල්ලිකැලේ ත්‍රිත්ව විද්‍යාල පිටියේදී. කැනන් ආර්.එස්. සේරම ශූරතා වරුවෙන් දෙවිදුහල් අතර පැවැත්වුණු මෙම තරගයෙන් පහසුවක් ලබාගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් වසරක් සඳහා ශූරතාව තමන් සත්ත්වකේ රඳවා ගැනීමට සමත් වුණා. තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයන් ලකුණු 7ක් වාර්තා කළ අතර ශාන්ත තෝමස් ක්‍රීඩකයන් විසින් ලකුණු 8ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ලෙස ඉදිරියට පැමිණෙමින් උත්සාහ කරන ත්‍රිත්වයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර තරගයේ සම්පූර්ණ වාසිය ඔවුන් සතු කරගත්තා. ඒ අනුව ත්‍රිත්ව විද්‍යාලයේ ලකුණු 31කට 8ක් ලෙස ශාන්ත තෝමස් විද්‍යාලය පරාජය කළා. තරගයේ වීරය ත්‍රිත්ව විද්‍යාලයේ ෂාන් අල්තාෆ්. To use three kickers for their conversions and all three of them coming good is a brilliant news for many of them. And the final try scored by Fernando, redeeming himself and the both teams who have entertained Sudarshana. It ended up being 31-8, but it didn't look like that for large periods of that game. කොළඹ ඩීඑස්එන් අනාක විද්‍යාලය සහ බහඩුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය කොළඹ සීආර්එන්එෆ්සී පිටියේදී පැවැත්වුණා. මෙම තරගයේ පළමු අර්ධයේ ලබාගත විට ඩීඑස් ක්‍රීඩකයන් ලකුණු 20ක් ලබා ගත් අතර ධර්මරාජ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 7ක් පමණයි. තරගයේ දෙවැනි අර්ධයේදී සම්පූර්ණයෙන්ම පහේ ඩීඑස් ක්‍රීඩකයන්ට රතු වූ අතර එහිදී ඔවුන් තවත් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුණත් ධර්මරාජ ක්‍රීඩකයන් විසින් ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 5ක් පමණයි. තරග අවසානයේදී ඩීඑස්එන් අනාක විද්‍යාලය 44ට 12ක් ලෙස ධර්මරාජ විද්‍යාලය පරාජය කළා. තරගයේ වීරයා ඩීඑස්එන් අනාක විද්‍යාලය Jonidu Vijayaratna. Romario, with this two-pointer, seems to be the full time. Yes, indeed, Dishan. That's that. 44 points to 12. DSN and I pretty much dominated from the onset. It was the Rajans who opened the scoring. DSN and I College winning 44 points to 12. 6 tries, 4 conversions and 2 penalties. ශ්‍රීමත් ජෝන් තාබත් කනිෂ්ඨ මල්ලල ක්‍රීඩා උළෙල මේ වසරේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පාසල් මල්ලල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ. පාසල් දහසකට ආසන සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සහභාගී වනු ඇති බවට පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුණා. පාසල් 1000කට ආසන සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20000කට අධික සංඛ්‍යාවක් එක් කරමින් 2024 කීර්තිමත් ශ්‍රීමත් ජෝන් තාබත් මල්ලල ක්‍රීඩා ශුර්තාවරිය අධීර කිහිපයකින් පවත්වන්නට නියමිතයි. මේ සඳහා අනුග්‍රහකයා ලෙස රිට්ස්බරි සන්නාමය දක්වනවා. මේ ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම පාසල් බල ක්‍රීඩා ඉසව්ව වන අතර අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාසල් බල ක්‍රීඩා සංගමය එය සංවිධානය කර සම්බන්ධීකරණය කරනු ලබනවා. 53 වැනි රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මල ක්‍රීඩා ශූරතාවලියේ වයස්කාණ්ඩවලට අවුරුදු 11-15, 12-15, 13-15, 14-15 සහ 15-15 යන කාණ්ඩ ඇතුළත් වෙනවා. බීට අමතරව 92 වැනි වරට පවත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මල්ලල ක්‍රීඩා ශූරතාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට 13 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එය වයස අවුරුදු 16, 18 සහ 25 වයස් කාණ්ඩ වලින් සමන්විත වෙනවා. ජූනියර් ටයිම්ස් පුවත් විකාශයෙන් සමාප්තයි. ලබන සතියේත් නැවත හමුවෙමු.